So that's just what I did. ගන්න ඕන තවත් ඉන්ට්‍රස්ටින් වීඩියෝ එකකට. ඉතින් ලයිව් ස්ට්‍රීම් කරද්දී අහපු ප්‍රශ්නයක් ඇසුරෙන් තමයි මෙන්න මේ වීඩියෝ එක සකස් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අය ලයිව් එකකදී වුණත් එහෙම නැත්නම් අපි chat එකක් බලද්දී වුණත් සාමාන්‍යයෙන් YouTube එකේ comment කියවද්දී වුණත් නිතරම අහන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි onboard VGA වල ගහන්න පුළුවන්. ඒ කියන්නේ තාම ගත්තොත් එහෙම integrated graphics වල ගහන්න පුළුවන් හොඳ ගේම් ටිකක් කියන්න කියන ප්‍රශ්න තමයි ගොඩක් දෙනා අහන්නේ. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා හැම කෙනාටම මේ දවස්වල යන සිස්ටම් එකත් එක්ක ග්‍රැෆික් කාඩ් එකක් සල්ලිවට ගන්න බෑ. ඉතින් ග්‍රැෆික් කාඩ්ස් ගොඩක් ගණන්. ඉතින් ඊට අමතරව කතා කරුත් එහෙම සමහර අය නම් තමන්ගේ PC එක හදන්නේ ගේම් ගහන්නම නෙමෙයි. පොඩි එඩිටින් එකක් කරගන්න එහෙම නැත්නම් එදිනදා පාසලේ වැඩ වලට නැත්නම් ඔෆිස් එකේ වැඩ වලට වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වල. ඉතින් එයාලට විවේක අවස්ථාවක් ලැබුණාම තමයි සාමාන්‍යයෙන් ඔය ගේම් එකක් දෙකක් ඔය ප්ලේ කරගන්න බලන්නේ. ඉතින් ඒ විවේක අවස්ථාවේ ගේම් ප්ලේ කරන්න රුපියල් ලක්ෂයක් කමාරක් 50000ක් වියදම් කරලා වීචයක් ගන්න බැහැනේ. ඉතින් අන්න ඒ වගේ කොමන් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් අය හොයනවා සාමාන්‍යයෙන් තමන්ගේ ප්‍රොසෙස් එකේ අන්තර්ගත වෙන ග්‍රැෆික්ස් වලින් ගේම් ප්ලේ කරන්න. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් මාකට් එකේ තියෙන AMD සහ Intel කියන ප්‍රොසෙසර්ස් හතරෙන් Intel වල තියෙන integrated graphics නැත්නම් අපි ගත්තොත් onboard graphics ගැන නම් මම එච්චර පැහැදිලිමත් නැහැ. නමුත් AMD Ryzen series එකේ ඇවිල්ලා තියෙන G ප්‍රොසෙසර්ස් වල සාමාන්‍යයෙන් අපි ගත්තොත් 2GB 1GB හොඳ VGA එක තියෙන graphic performance එක අර APU වල නම් වෙනවා. ඉතින් Ryzen වල අපි සාමාන්‍ය G processor එකනේ APU කියලා. ඉතින් ඒ නිසා ගොඩක් කටේ නිතරම අහන ප්‍රශ්න තමයි ඕක. ඉතින් අද මම කතා කරන්නේ AMD Ryzen integrated graphics තියෙන APU ගැන නෙමෙයි, Intel processors වල තියෙන onboard graphics වලින් කොහොමද යම් කිසි ගේම් එකක් වීචි ගන්න නැතුව ප්ලේ කරන්න කියන්නේ. මොකද සාමාන්‍යයෙන් දැන් දින ඕනම ගේම් එකක් බොහෝ ගේම් Ryzen G processor එකෙන් කිසිම ගේමක් නැතුව ප්ලේ කරගන්න පුළුවන්. නමුත් Intel processors වල සාමාන්‍යයෙන් ප්‍රශ්න වර්ගයක් තියෙනවා. එහෙම අපිට ඕනම ගේම් එකක් ප්ලේ කරන්න බෑ. ඉතින් ඊට අමතරව මතක තියාගන්න ඔයාලාව සාමාන්‍යයෙන් FPS එකක් තියෙනවා නම් කොහොමත් ඒවයි onboard graphics අන්තර්ගත වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා VGA card එක කොහොමද use කරන්න වෙනවා. අනෙක් processors වල නම් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම HD 2000, HD 2500, HD 4000, 4600 එතනින් එහාට ගියාම HD letters තුනට එනවා 530, 630 ඒ වගේ. ඊට පස්සේ 8 gen එකේ නම් UHD කියන graphic integrated අන්තර්ගත වෙනවා. නම් ඔයාලට තව ප්‍රශ්නයක් තියෙනවා නම් මම කොහොමද මගේ Intel processor එකේ onboard graphic unit එක හොයාගන්නේ? ඒ කියන්නේ මේ වර්ගය හොයාගන්නේ කියන්නේ. ඉතින් මම ඔයාලට ඒකටත් screen එකේ පේනවා ඇති බොහොම පහසු ක්‍රමයක් දාලා තියෙනවා. ඉතින් මම මේකේ link එකත් video එක අන්තිමේදී දාලා තියන්නම්. ඉතින් අද මම මේ ඔයාලත් එක්ක කතා කරන්නේ සාමාන්‍යයෙන් Intel processor එක තියෙන onboard graphics වලින් play කරන්න පුළුවන් ලස්සනම stories තියෙන නැත්තම් ලස්සනම සුපිරි ගේම්ස් 10ක් ගැන විතරයි. ඉතින් මේක මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ විතරයි. මොකද එක වීඩියෝ එකකින් බැහැ ගහන්න පුළුවන් ගේම් ඔක්කොම ගැන විස්තරයක් කරන්න. ඉතින් තව වීඩියෝ දෙක තුනක් මම මේක අරන් ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊටතමතරෝ කියන්න ඕනේ මේ ගේම් 10ත් සාමාන්‍යයෙන් එයක් පොඩි Intel processor එකක් අපි ගත්තා Core 2 එකක් Core 2 එකක් දෙකකින් 7 gen එකක් 8 gen එකක් 9 gen එකක් දක්වා
ටිකක් ලොකු ප්‍රොසෙසර් එකක් දක්වා මම බෙදගස්සලා තියෙනවා. මොකද හැම කෙනාම ආසයි ගේම් ගහන්න. ඉතින් ඒ නිසා හැම කෙනාම මගෙන් කමෙන්ට් දාලා ඉල්ලපු නිසා හැම කෙනෙක්ටම ගැළපෙන විදිහට මම ගේම්ස් ඔයාලට ලිස්ට් කරලා ඇති. ඉතින් අපි වීඩියෝ එක ගිහින් බලමු. ඔයාගේ අදහසක් දාගෙන යන්න කොහොමද මේ වීඩියෝ කියන එක ගැන. ඉතින් අපි මේකේ ඊළඟ සීරීස් එකිනුත් නැවතත් හමු වෙමු. එහෙනම් අපි බලමු මොකක්ද මේ low budget onboard graphics games 10. ඉතින් මේ ගේම් ලිස්ට් එකේ 10 වෙනි ප්ලේස් එකට මම යොමු කරලා තියෙන්නේ Freedom Fighters. ඉතින් Freedom Fighters කියලා කියන්නේ 2003 අවුරුද්දේදී නිකුත් වෙච්ච third person shooter game එකක්. ඉතින් මේක IO Interactive සහ Electronic Arts එකසාර තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තව වැදගත් දෙයක් තමයි මේක තමයි සාමාන්‍ය මම ප්ලේ කරපු ඒ කාලේ අපිට අපේ ස්ක්වාඩ් එක හසුරවන්න පුළුවන් මුල්ම ගේම් එක මම ප්ලේ කරපු. මම 2007 නැත්තම් sorry 8 නැත්තම් 9 තමයි මේක ප්ලේ කරේ මගේ Pentium 3 machine එකේ. ඉතින් මේකේ කතාව අනුව මම සාමාන්‍ය මේ කිසිම ගේම් එක ස්ටෝරේජ් ස්පොයිල් කරන්නේ නැහැ 100%. සෝවියට් යුනියන් එක ඇමරිකාව අල්ලගෙන තියෙන්නේ. ඉතින් සහෝදර යුගලයක් වන සහෝදර කියන්නේ මේගොල්ලෝ ඇත්තටම කෝත්තේ මේ ජනනල කාර්මිකයෝ මේ ප්ලම්බර්ස් ක්‍රිස් සහ ට්‍රොයි ස්ටෝන් කියන මේ දෙන්නාගේ වටා තමයි මේ කතාව දිවයන්. ඉතින් මේගොල්ලෝ නිදහස් සටන්කාමින් බවට පත් වෙනවා මේ සෝවියට් යුනියන් එකෙන් තමන්ගේ මව්බිම බේරගන්න. ඉතින් මේ දෙන්න එකතු වෙලා යම්කිසි තවත් පිටිසක් එකතු කරගෙන ලොකු සෙව එකක් අස්සේ අපි ගොත් එහෙම අර ඇමරිකාවේ වගේ රටවල දෙන ලොකු කුණුකාණු අර වතුර ගලාගෙන විශාල මේ බිම් ගෙවල් වගේ හරිද උමන් මාර්ග වගේ අන්න ඒ වගේ තැනක කඳවුරක් පිහිටගෙන සටන් දියත් කරන විදිහ තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපිට මේ මෙතනදී මම මතකෙ දිහට ප්ලේයර්ලා 12 දෙනෙක් sorry ප්ලේයර් නෙමෙයි NPCsලා ඒ කියන්නේ අපිට අපේ ස්ක්වාඩ් එකට 12 දෙනෙක් ගන්න පුළුවන්. 12 දෙනෙක් වෙනකල් සෙට් කරගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ තරින් තරට මාරු කරන්න ඒ කියන්නේ මෙතන ඩිෆෙන්ස් කරන්න මෙතන ෆයිට් කරන්න එනමිලාට ඇක් කරලා ඇටෑක් කරන්න අන්න ඒ වගේ අමුතුම ඔප්ෂන් ටිකක් දෙන්න පුළුවන් වෙච්ච සුපිරිම ගේම් එකක්. ඉතින් ප්ලේ කරලා බලන්න මේක සාමාන්‍යයෙන් HD 2000 වගේ onboard Intel onboard එක වුණත් ප්ලේ කරන්න පුළුවන්. මිනිමම් රික්වයර්මන්ට් RAM එක 1GB අවශ්‍යත් නැහැ. සාමාන්‍යයෙන් RAM එක 1GB වෙලිපනම් හොඳටම ඒ දෙච්චර ඕනෙත් නැහැ. ඉතින් නම වෙනි ගේම් එක විදිහට මම අරන් ඉන්නේ ටියුරොක් 2008. ඉතින් මේක 2008 වසරේ නිකුත් වෙච්ච සිංගල් ප්ලේයර් මල්ටි ප්ලේයර් වගේ දෙකම අන්තර්ගත වෙච්ච ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක්. ඉතින් මේක ප්‍රොපගැන්ඩා ගේම් සහ ඩිස්නි ඉන්ටරැක්ටිව් ස්ටුඩියෝස් තමයි මේකේ ප්‍රධාන නිර්මාතෘවරු සහ පබ්ලිෂර්ස් ලෙස අපිට හඳුන්වගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් වෙනස්ම ස්ටෝරියක්. ටියුරොක් එක ගත්තා අත්‍යවශ්‍ය කතාවනොත් එහෙම මේ ප්ලේ කරන්න ඒ කාලේ නම් මග බලන් හිටපු ගේම් එකක්. මොකද මේ ඒ කාලේ අපිට ලොකු PC තිබුණේ නැහැ නේද. සාමාන්‍ය DVD කලෙක්ෂන් එහෙම ගත්තාම ඉස්සර ඒ කාලේ DVD කලෙක්ෂන් එකේ ගේම් ගොඩක් තියෙනවා. ඉතින් මේක නම් තනියම හේකා. ඉතින් අපිට මාරම ඇඩ්වෙන්චර්යක් වුණා මේක ප්ලේ කරන්න. නමුත් අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් මේකෙදි මේ ග්‍රහලෝක අතර සහ ටිකක් අනාගත ලෝකයක් විතර දියුණු ලෝකයක් ගැන තමයි මේකෙදි කියවෙන්නේ. ඉතින් පෘථිවියේදී දැන් අපිට බලා ගන්න පුළුවන් කේන් කියන අපේ හතුරා. ඉතින් ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ඇතැම් විට අපිට මේ ගේම් එකේ ඇතැම් ලෝකවලදී ඩයිනසෝස්ලා ඉදන් අපිට හම්බ වෙනවා. ඉතින් මේකෙදී මට නම් දැන් ස්ටෝරි එක මතක නැහැ ගොඩක්. නමුත් ගේම් ප්ලේ ගැන කතා කරොත් එහෙම ඇත්ත වශයෙන්ම ගොත් එහෙම නවී ආයුධ ඒ වගේම ඔයාලට පැරණි ප්‍රාග් ඓතිහාසික වේට ගිහිල්ලා ඩයිනෝසරවරුන් වුණා හෙන්න මේ වගේ එකිනෙකී ගොඩක් ඇඩ්වෙන්චර්ස් මේ ගේම් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ ගේම් එකක් වෙයි මේකත්. HD 2500 වගේ onboard Intel එක ප්ලේ කරන්න පුළුවන් කිසිම ඕලක් නැතුව. ඉතින් ගොඩක් හොඳ ගේම් එකක් විදිහට මේකත් action pack එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකන් ඒ කාලේ ඔය PlayStation 3 වලට එහෙම ආවට ආවා 2011 ඒක නම් cancel වුණා වගේ මතක විදිහට. ඉතින් අද වෙනකල් මේකේ දෙවෙනි ගේම් එකක් ගැන නම් ඉතින් සඳහන් කරලා නැහැ. අර කලින් ෆ්‍රීඩම් ෆයිට් වගේම තමයි. ඉතින් අටවෙනි ගේම් එකේද මම අරන් ගන්නේ ද පනිෂර්. ඉතින් ගොඩක් කට්ටියගේ භාමනේ අවදානින් ලක් වෙච්ච නැති ගේම් එකක් තමයි පනිෂර් කියලා කියන්නේ. ඉතින් මේක 2005 වසරේදී තමයි Windows වල රිලීස් වෙන්නේ. ඉතින් වොලිෂන් සහ THQ නැත්තා කියලා අපි කියනවා මේ සමාගම් තමයි මේක ඩෙවලොපින් සහ ප්‍රකාශනයටපත් කරන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් action adventure third person shooter game එකක්. single play mode එකක් විතරයි අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් පනිෂර් මූවී එක ඔයා බලලා තියෙනවා නම් ඒ වගේම සිවිල් ස්ටෝරි එකක් තමයි මේ ගේම් එක යන්නේ. ඉතින් මේකෙදි විවිධ අපරාධ කල්ලි විශේෂයෙන්ම පොඩනවා ජපන් යකූසා
කියන ප්‍රධාන මැර පවුල් මැර පරම්පරාවෙදී ඉන්න මැර පවුල් ඒ වගේම රුසියානු මද්ද්‍රව්‍ය සංවිධාන වගේ මෙන්න මේ වගේ ගොඩාක් දේවල් එක ප්ලේයර්ට හැපෙන්න වෙනවා. ඉතින් ඒ වගේම දැන් ඒ කාලේ 2005 වසර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ගේමින් පැත්ත දිගෙන් දිග ටිකෙන් දිග ටිකෙන් දෙක දියුණු වෙමින් පැවති අවධියක්. මොකද අපි ගත්තා සෙනරියස් වයිසීටි එතකොට ෆාර් ක්‍රයි ෆස්ට් එක ඒ වගේ ගේම් වල ආභාෂයත් එක්ක ද පනිෂ් එකත් ගොඩක් ප්‍රසිද්ධ වුණා ඒ කාලය තුළද. මොකද මේ මේකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ග්‍රැෆික් ක්වලිටි ගොඩක් හොඳයි ඒ කාලේ ආපු ගේමක් විදිහට. ඒ වගේම ස්ටෝරි ලයින් එකත් ගොඩක් හොඳට තිබුණා. ඉතින් ෆයිටින් වලදී විශේෂ ඔයාලට පේනවා මේ මැක්ස් පේන් ස්ටයිල් එකට සාමාන්‍ය ටිකක් හුරු ස්ටයිල් එකක් මේකේ තියෙනවා ස්ලෝ මෝෂන්. එතකොට අපි ගත්තොත් එහෙම ප්ලේයර්ට විශේෂ පවර් එකක් තියෙනවා. ඒ පවර් ඇක්ටිවේට් වුණාම එයාට සුපර් පවර් එකක් ලැබිලා වගේ ඒකේ නාමංගේ එනමීව ස්මෑෂ් කරනවා. ඉතින් මෙන්න මේ වගේ ඇක්ෂන් ගොඩක් තිබිච්ච හොඳ ගේම් එකක් තමයි පනිෂ කියලා කියන්නේ. ඉතින් මේකත් HD 2500 වගේ ඔන් බෝඩ් VGA එක ඉන්ටල් ඔන් බෝඩ් එකක සාමාන්‍යයෙන් ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් අංක 7 විදිහට අරන් ගෙන්නේ නම් ඔය හැමෝම දන්න සාමාන්‍යයෙන් මේ ලෝකේ වැඩිපුරම ප්‍රසිද්ධ වෙච්ච ගේම් එකක් ඒ තමයි Call of Duty 4 Modern Warfare. ඉතින් ෆ්‍රැන්චයිස් එකක් විදිහට ඒ කාලේ එතෙක් ආපු Call of Duty එක මේ Modern Warfare එක හරහා යම් සීරීස් එකක ස්වරූපයක් උසරනවා. මොකද Call of Duty Modern Call of Duty 4 Modern Warfare එතකොට Modern Warfare 2 සහ Modern Warfare 3 එකම ස්ටෝරියකින් තමයි අන්තර්ගත වුණේ. ඉතින් මේක 2007 නොවැම්බර් 5 වෙනිදා තමයි රිලීස් වෙන්නේ ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක් විදිහට සිංගල් ප්ලේ සහ විශේෂයෙන්ම මේකේ මල්ටි ප්ලේ මෝඩ් එක මම සෙල්ලම් කරලා තිනවා සුපිරි. ඉතින් මේ මැප් තමයි අදින කොටත් සාමාන්‍ය කෝල් ඔෆ් ඩියුටි මොබයිල් වගේ වලත් ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මේක ඉන්ෆිනිටි වෝඩ් සහ ඇක්ටිවිෂන් ලගේ සාදම්බර නිර්මාණයක්. ඉතින් මෙතනදී කියන දෙන දේ තමයි කැප්ටන් ප්‍රයිස් කියන චරිතය වැඩිහරියක්ම ප්‍රේක්ෂකයෝ අපි සාමාන්‍ය ලයිව් ස්ට්‍රීම් එකක් බලන අය ඒවා නැත්තම් ප්ලේයර්ස්ලා මේ හැම දෙනාම වැළඳගත්තේ මෙන්න මේ Call of Duty Modern Warfare ද Call of Duty 4 Modern Warfare වන් එකෙන්. ඉතින් මේකේ තියෙන ඇතැම් මිෂන්ස් ඕගොල්ලන්ට අද වෙනතුරු කඩපාඩම් ඇති. ඉතින් මේකේ ඉන්න තවත් ගොඩක් සුප්‍රසිද්ධ චරිත අපි ගත්තොත් ගෝස් එතකොට සෝප් මෙන්න මේ වගේ චරිත මේ අද වර්තමානයේ එන Call of Duty ගේම්ස් වල සම්බන්ධ චරිත මුලින්ම අපිට බලා ගන්න පුළුවන් උනේ මෙන්න මේ Call of Duty 4 Modern Warfare 1 ගේම් එකේ. ඉතින් මේකත් ඕගොල්ලෝ අනිවාර්යෙන් ප්ලේ කරලා නැත්තම් මේක රීමාස්ටර් දැක්කා නමුත් ඔරිජිනල් එකේ ඉදින ගතිය යවන්න බෑ. ඉතින් මේකත් ඕගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් සුපිරි ගේම් එකක් සාමාන්‍යයෙන් HD 4000 වගේ ඉන්ටෙල් ඔන් බෝඩ් එකක සාමාන්‍යයෙන් මේක ප්ලේ කරගන්න පුළුවන් හොඳටම. ඉතින් ඊළඟට අංක 6 විදියටම අරන් ඉන්න ඕනට Far Cry 3. ඉතින් Far Cry franchise එකේ අද වෙනකල් Far Cry 6 එකට පස්සේ මට අල්ලපු හොඳම ගේම් එක තමයි Far Cry 3 එක. ඉතින් ඇත්තටම කිව්වොත් එම 2012 වසරේදී first person shooter single player and multi player game එකක් විදිහට රිලීස් වෙච්ච මේ ගේම් එක අද වෙනකල් නැත්නම් කිව්වොත් මුළු ලෝකයක්ම ඉතාමත් ආදරෙන් වැළඳගත්ත ගේම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මනංකල්පිත රූපතක් වන රූක් අයිලන් හී වාස් කියන මංගොල්ලකාරයා ඒ වගේම තවත් විශේෂ මංගොල්ලකාරයෝ ඒ වගේම අපිට උදව් කරන පාර්ශව අහිංසක ජනතාව විශාල රූපතක් ලස්සන පරිසරයක් එක්ක බිහි කරලා තිබිච්ච සුන්දර පාරාදීසයක් ගේම් හේඩ පාරාදීසයක් කියලා කියන්න පුළුවන් මේ Far Cry 3 එක. ඉතින් මේකෙදි අපිට අනිකුත් Far Cry ගේම් සහ ඒ කාලේ ආපු අනෙක් ගේම් වල සාපේක්ෂව අපි ගත්තොත් ෆයර්ආම්ස්, ඇසල්ට් රයිෆල්ස්, ස්නයිපර් රයිෆල්ස්, ගෙනේට් ලෝන්චස්, රොකට් ලෝන්චස්, එක්ස්ප්ලෝසිව්ස් වර්ග, ලෑන්ඩ් මයින්ස්, ග්‍රෙනේඩ්ස් මේ වගේ නැති වැපන් එකක් නැහැ මේ ගේම් එකේ. ඒ වගේම මේ ස්ටේල්ත් මූඩ් එකෙන් ගහනවා නම් ඒ විදියට, ඒ වගේම ඇග්‍රෙසිව් ප්ලේ කරනවා නම් ඒ විදියට. ඉතින් මේ ස්කිල් පොයින්ට්ස් වගේක් වෙනම තියෙනවා අපිට ටැටූ එකක් ආකාරයෙන්. එතකොට පුදුම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ගේම් එකක් තමයි. ඉතින් Far Cry 3 මම මුතුන් කියන්නේ නැහැ. ඉතින් ඔන් බෝඩ් ලෝ එන් PC එකක් තියෙන ඔයා අනිවාර්යෙන් ප්ලේ කරලා ඉන්න ඕන ගේම් එකක් විදිහට මම Far Cry 3 හඳුන්වනවා. ඉතින් මේක HD 4600 වගේ ඔන් බෝඩ් එක ප්ලේ කරනවා නම් කිසිම ලැග් ගැන් නැතුව 4GB RAM එකක් එක්ක ඔයාලට හොඳටම මේක ප්ලේ කර ගන්න පුළුවන්. ඉතින් නම්බර් 5 විදිහට මම Assassin's Creed Brotherhood තෝරගන්නවා. ඉතින් 2010 වසරේදී ආපු action adventure and stealth ගණයට අයත්තන Assassin's Creed Brotherhood එක තවත් අපි අතත් එහෙම ගේමර්ස් ලගේ ඉතාමත් හොඳ කමෙන්ට්ස් දිනාගෙන සමාජ ගේම් එකක්. ඉතින් අපි Assassin's Creed සහ Assassin's Creed 2 එතනින් එහාට
බ්‍රදර්හුඩ් රෙවලේෂන් මේ එක්සියෝගේ කතාව ඇත්තරම මේ Assassin's Creed series එකේ මම දැකපු සංවේදීම කතාව. ඉතින් මට ප්ලේ කරන්න තාම හම් වෙලා නැහැ. ඉතින් ඒ වගේම ලස්සනම ස්ටෝරියක් තමයි මේකද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩෙස්මන් මයිල්ස් වර්තමාන ලෝකෙදී ඇනිමස් එක හරහා සම්බන්ධ වෙලා එක්සියෝ ඔඩිටෝර්ගේ ඒ මතකයේ තමයි මේ සැරිසරන්නේ මේ Assassin's Creed Brotherhood එකේදී. ඉතින් මෙතනදී අපිට කොහොමද විශේෂයෙන්ම ස්ටිල්ත් මෝඩ් එක සහ ෆයිටින් මෝඩ් එක කියන දෙක අතර කොහොමද දෝලණය වෙන්නේ, මොලේ කල්පනා කරලා වැඩ කරන්නේ කොහොමද මේ හැමදේම ඔයාලට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන කතා කරොත් නම් සාමාන්‍ය RAM එක 2GB හොඳම ප්‍රමාණවත් මේකට. ඉතින් ඔයාට HD 4600 නැත්නම් HD 4000 තිබ්බත් හොඳට මේක ප්ලේ කරගන්න පුළුවන් Intel on board graphic එක. ඉතින් ප්ලේ කරලා නැත්නම් අනිවාර්යෙන් ප්ලේ කරන්න ඕන එක පුළුවන් නම් Assassin's Creed පළවෙනි කතාවිනම්ම ඒ සීරීස් එක ප්ලේ කරා නම් Ultra ගෙන් පටන් අරගෙන Xeon ගෙන් අවසන් කරගන්න තිබ්බනම් ඒ දෙක අතර සම්බන්ධය ඔයාටම තේරුම් ගන්න තිබුණා. ඉතින් ගොඩක් හොඳ ගේම් එකක් low end PC තියෙන VGA නැතුණත් ප්ලේ කරන්න පුළුවන් ලස්සන ගේම් එකක්. ඉතින් හතරවෙනි ගේම් එක දෙනවා මම aran n spec ops the line ගේම් එක. ඉතින් මේක ඇත්තම කෝද්ද මම ප්ලේ කරලා තියෙන මාරන් ස්ටෝරියක්. ඉතින් ලයිව් වලත් මම ප්ලේ කරලා තිනවා. ඉතින් මේක යෙක ඩෙවලොප්මන්ට් සහ 2K games publishers තමයි මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක දිව යන්නේ ඩුබායි රාජ්‍ය හරහා. ඉතින් ඩුබායි රාජ්‍ය විනාශ වෙනවා විශාල වැඩිකුණාටුවෙන්. ඉතින් මේකෙන් සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් මියදෙනවා. ඉතින් ඔකට දැනගන්න සාමාන්‍ය මොන කරදරයාව සාමාන්‍ය ජනතාව තමයි ඕනම රටක විපත් වලට මුහුණ දෙන්නේ. ඉතින් මේක ඇමරිකාවට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඇමරිකාවේ ඇෆ්ගනිස්තානයේ විශේෂ මෙහෙයුමකට නිරත වෙච්ච කර්නල් කොන්රඩ් සහ එයාගේ 33 වැනි බලකාය මේ ඩුබායි නගරයට එනවා තමන්ගේ මෙහෙයුම ඉවර කරලා නැවත ඇමරිකාවට යන්න කලින් විවේක ගන්න. ඉතින් මේ වෙලාවේ තමයි මේ විශාල වැඩිකුණාටුවක් ඇවිල්ලා මේ නගර විනාශලා යන්නේ. ඉතින් ඇමරිකානු රජයේ අනනොතක මේ කර්නල් කොන්රඩ් සහ එයාගේ 33 වැනි බලකාය මේ මිනිස්සු වෙනුවෙන් කැපවෙන්න සූදානම් වෙනවා. නමුත් ඔහු හිතුවක්කාර නිලධාරියෙක්. ඒ නිසා ඇමරිකන් හමුදා විසින් මෙයාට රතු එළියක් නිකුත් කරනවා. ඒ නිකුත් කරලා තමයි මේගොල්ලන් අරගෙන එන්නේ. එහෙම නැත්නම් අපි අත කොන්රඩ් බලයෙන් පහගලලා යව අත්අඩංගුවට ගන්නත් එක තමයි ඇමරිකානු ඩෙල්ටා ෆෝස් බලකායේ වෝක ඇඩම්ස් ඇන් ලූගෝ කියන මේ 3 දෙනාව මේ මිෂන් එකට එවන්නේ. ඉතින් මේ වෙනකොට ඩුබායි නගරයේ සියලුම බලය බිඳ වැටලා ඉතින් බේරිච්ච සාමාන්‍ය ජනතාවගෙන් කීප දෙනෙක් එකතු වෙලා කැරලි කණ්ඩායමක් ඉදිරිය හැසිරෙනවා. ඒ වගේම අර 33 වැනි බලකායත් දෙකට බෙදිලා, ඒ කියන්නේ කර්නල් කොන්රඩ්ට හිතවත් පිරිස වෙනම, ඊට පස්සේ එයාගේ ක්‍රියාකලාපයේ දිරවන්නේ නැති ඇමරිකානු හමුදාවට පක්ෂපාතී කණ්ඩායම වෙනම මෙහෙම 3 විදියකට බෙදිලා එතකොට අපේ ඩෙල්ටා ෆෝස් බලකායෙන් මේ පිටත් වෙච්ච වෝක ඇතුළු කණ්ඩායමට අර 33 වැනි බලකායේ කොන්රඩ්ගේ හමුදාවයි, කොන්රඩ්ගෙන් බෙදිච්ච හමුදාවයි, අර මිනිස්සුන්ගෙන් කරලි ගහන කොටසයි, මේ හැම කෙනත් එක්කම විවිධ අවස්ථාවල සටන් කරන්න වෙනවා. ඉතින් සුපිරිම ගණයේ ගේම් එකක් කිව්වොත් එහෙම නිවැරදි. ඉතින් මේ ගේම් එකත් HD 4600 වගේ onboard Intel onboard processor එක, يعني onboard graphics in processor එක හොඳට ප්ලේ කරන්න පුළුවන්. සුපිරිම ස්ටෝරියක් ගහලා බලන්න. ඉතින් ඊළඟට 3 වෙනි ගේම් එක දෙන මම ගන්නෙ Call of Juarez Gunslinger. ඉතින් මේ ගේම් සීරීස් එකේ අලුතෙන්ම ආපු ගේම් එක තමයි, සාමාන්‍ය 2013 වර්ෂයේ ආපු ගේම් එක තමයි මේක. ඉතින් මේකට කලින් මේ Call of Juarez, ඊළඟට Call of Juarez Bound in Blood and Call of Juarez the Cartel කියලා ගේම් තුනක් ඇවිත් තියෙනවා. ඉතින් 4 වෙනි ගේම් එකේ තමයි අපිට මේක බලා ගන්න පුළුවන්. මේකට කර RDR2 පරිසරයට සම්බන්ධ පොඩි නිකන් ඔයා අර කවුද බෝයි වල්ලා තියෙනවනම් අර ඒ වගේ පරිසරයට සම්බන්ධ එකක්. ඉතින් මෙතනදී මේ කවුබෝයි දැන් අපි ගත්තොත් ස්පාඤ්ඤ පරිසරය, දැන් මේ ජේ අකුරු වුණාට මේක ජුවාරස් නෙමෙයි හුවාරස් වගේ මේ ස්පාඤ්ඤ පරිසරයට උරු මෙක්සිකන් අන්න ඒ වගේ පරිසරයක් තමයි මේක අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් ඔය මේ බවුන්ටි හන්ටර්ස්ලා කියලා ජාතියක් ඉන්නවනේ, කියන්නේ අපරාධ කරන නීතියෙන් හැංගිලා ඉන්න අන්න ඒ වගේ අයව දඩයම් කරන කට්ටිය තමයි බවුන්ටි හන්ටර්ස්ලා කියන්නේ. ඒ වගේ කෙනෙක් වඩා තමයි මේ කතාව ගෙතෙන්නේ. මෙතනදී මේ සයිලස් ක්‍රියුස් කියන මේ බවුන්ටි හන්ටර් සාමාන්‍යයෙන් 1910 වගේ කාලවකවානුව තුළදී ඇමරිකාවේ යම් ප්‍රාන්තයක් තුළ මෙන්න මේ බවුන්ඩි ජොබ් එක කරන වකවානුවේ තියෙන කතාව තමයි මේක ඇති වෙන්නේ. ඉතින් මේක නම් ක්‍රැක් හොයාගන්න සාමාන්‍යයෙන් හම්බෙන්නේ නැහැ. ඔයාලට ගේම් එක ස්ට්‍රීම් එකෙන් ගන්නවා, ස්ට්‍රීම් එකේ ෆ්‍රී දුන්න මේ ගේම් එක.
ඉතින් මේකත් සාමාන්‍යයෙන් HD 4600 වගේ ප්ලේ කරගන්න පුළුවන් මාරම ලස්සන ගේම් එකක් ග්‍රැෆික් ක්වලිටියත් ගොඩාක් හොඳයි මේකේ පහුගිය ගේම්සුත් ගොඩක් හොඳයි ඉතින් ප්ලේ කරලා බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා ඉතින් ඊළඟ ගේම් එක අනිවාර්යයෙන්ම ඔයා දන්න ගේම් එකක් ඉතින් මේ දවස්වල අපි ලයිව් වල ප්ලේ කරන ස්නයිපර් ඉලයිට් කතාමාලාවේ නැත්නම් ෆ්‍රැන්චයිස් එකේ ස්නයිපර් ඉලයිට් 3 ගේම් එක තමයි මම ඊළඟ රන් ගන්නේ ඉතින් මේක රිවීලියන් ඩෙවලොපර්ස් මන්ලගේ සාඩම්බ නිර්මාණයක් ඉතින් රිවීලියන් ලගේ ළඟදිම ගේම් එකක් ආවේ ස්නයිපර් ඉලයිට් 5 ඉතින් මේක ලෝකයේ උද්ද සාපේක්ෂවත් එක තමයි සාමාන්‍ය කතාව ගලාගෙන යන්නේ ඉතින් මේක නම් දෙවන ලෝකයේ උද්දදී අප්‍රිකාව නියෝජනය කරන සොල්දාදුවෙක් ස්නයිපර් කෙනෙක් විදිහට තමයි අපිට මේකෙදි වැඩ කරන්න තියෙන්නේ ඉතින් මේක ටැක්ටිකල් ෂූටර් ගේම් එකක් සාමාන්‍ය ස්ටීල්ත් මෝඩ් තමයි ඉතින් ගහන්න ලයිව් එක බලනවා දන්නවා ඉතින් මේකෙදි නම් සාමාන්‍යයෙන් අපිට දැන් අර ස්නයිපර් මේ මේ ස්නයිපර් ලයිට් වල සාමාන්‍යයෙන් ආපු ගොඩක් හොඳ ලක්ෂණයක එක අර ස්නයිප් කරාම ස්නයිපර්ගේ අර ඒ බුලට් එක ගිහිලා අනිත් අයගේ බ්ලඩ් ෆ්ලෑෂ් බෝන්ස් කොහොමද හිල් කරන් යන්නේ කියලා අන්න ඒ වගේ අපිට අලුත් දේවල් ටිකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් මේ මේ ගේම් එක ගොඩක් ඔප්ටිමයිස් ඒ වගේම කියන්නේ පොඩි මැප් එකක් ඇතුලේ ග්‍රැෆික්ස් උපරිම දෙනවා සාමාන්‍ය ලෝ පර්ෆෝමන්ස් ඉල්ලගෙන ඉතින් අන්න ඒක තමයි ගේම් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් දෙන්න පුළුවන් උපරිමයේ දෙනවා සාමාන්‍යයෙන් ඉල්ලන රික්වයර්මන්ට් එක අනුව ඉතින් මේකත් සාමාන්‍යයෙන් HD 530 වගේ ටිකක් හොඳ ඉන්ටෙල් ඔන් බෝඩ් එක තමයි හොඳටම කැඩෙන්නේ නැතුව ඉන්න ප්ලේ කරන්න පුළුවන් නැත්තම් 4000 සීරීස් එකේ ප්ලේ කරන්න පුළුවන් ඉතින් ෆ්‍රේම්ස් ඩ්‍රොප් වෙනවා ෆ්‍රේම්ස් 25ක් කියන්නේ ප්ලේ කරන්න පුළුවන් හොඳ ගානක් නෙමෙයි ඉතින් ඒ නිසා 30කට වැඩියෙන් සාමාන්‍යයෙන් වාට 530 වගේ ඉන්ටෙල් ඔන් බෝඩ් එක මේක ප්ලේ කරගන්න පුළුවන් ඉතින් අවසාන ගේම් එක විදිහට මේ සීරීස් එකේ මේ පාර්ට් 1 එකේ මම තෝරගන්නේ ක්‍රිකට් 19 ඉතින් ඔයා දන්න ඉතින් මේ ගේම් එකෙන් කොච්චර අතල් ගන්න පුළුවන්ද කියලා හැබැයි එක සීමාවක් තියෙනවා ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරොත් එහෙම ඔයාට අලුත් ටීම්ස් අලුත් ප්ලේයර්ස්ලා අලුත් අම්පයර්ස්ලා මේවා ගන්න හම්බෙන්නේ නැහැ ඉතින් ඒ නිසා ගේම් එක බයි කරන්න වෙනවා ස්ටීම් එකෙන් ඉස්සර නම් ෆ්‍රී අපි මාත් ගේවි ෆ්‍රී එක නමුත් ඒකේ ක්‍රැක් එක මේකවල බ්ලොක් කරලා තියෙනවා ඒ නිසා දැන් එකින් ප්ලේ කරන්න නම් ලේසි වෙන්නේ නැහැ ඉතින් ඔයාට ලංකාව නියෝජනය කරලා ක්‍රිකට් තරුවක් වෙනවා පුළුවන් මේක සාමාන්‍යයෙන් රිය මෝඩ් එක ප්ලේ කරනවා නම් ඔයා ඉතින් එතනදී ඔයාට පියවරෙන් පියවර ගිහිලා ක්‍රිකට් තරුවක් වීම දක්වා සහ ඔයා ආසම මැච් එකක් යන දවසට ඒ ටීම් එක දාලා මැච් එකක් ප්ලේ කරගන්න මේ වගේ එකිනෙක ගේ ගොඩාක් දේවල් මේ ගේම් එකේ කරන්න පුළුවන් මේ සුපිරිම ගේම් එකක් ඉතින් මේකත් ඔයාට HD 530 වගේ ඉන්ටෙල් ඔන් බෝඩ් VGA එක ප්ලේ කරගන්න පුළුවන් ඉතින් මෙතනදී මම ගොඩාක් ගේම්ස් ගැන ඔයාලට පැහැදිලි කරන්නේදී ඉතින් මේකේ පාර්ට් 2 වීඩියෝ එකත් අරගෙන ඉතාලි ඉක්මනින් හම්බෙමු හැමෝම පරිස්සමින් ඉන්න ජය වේවා වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න යන්න මොකද ඕන තරම් ගේම්ස් ගහන්න පුළුවන් ඔන් බෝඩ් වල ඉතින් මේ මම ගෙනාවේ ඔයා ප්ලේ කරන්න ඕන ගේම් 10 හොඳම ස්ටෝරිස් දින ගේම් 10 සහ හොඳම ෆන් එකක් ගන්න පුළුවන් ගේම් 10 තමයි මෙතනදී අරගෙන ආවේ ඉතින් ඉක්මනින් නැවත හම්බෙමු ජය වේවා